සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් තවත් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ධර්ම අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැපසහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තුව එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවණානි සංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතිනි මෙම දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ
මජ්ඣිම නිකායේ සඳහන් වන රතවිනීත කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා හතරක් අපි මේ වෙනකොට නිමා කරලා තියෙනවා. මේ සදැහැති පිරිස අද දායකත්වයේ දරුණු ලබන්නේ එහි පස්වෙනි දේශනාව සඳහා. රතවිනීත සූත්‍ර දේශනාවේ අපේ භාග්‍යතුන් වහන්සේ දස කතාවත්තුව පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඒ දස කතාවත්තුවේ පළවෙනි කතාවත්තුව පිළිබඳවත් අපි සාකච්ඡා කරලා ඉවරයි. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවැනි කතාව ඉඳලා. දස කතාවත්තුවේ දෙවැනි කාරණාව තමයි පින්නතුනි සන්තුට්ටි කතා කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ සන්තුට්ටි කතාව කියලා කියන්නේ? සන්තුට්ටි කතාව කියලා කියන්නේ සිව්පසේටම මේ කාරණාව එකම විදිහට දේශනා කරනවා. එතකොට සිව්පසේටම මේ කාරණාව එකම විදිහට දේශනා කරනවා කියලා කියහම මේ සන්තෝෂය කියන කාරණාවේ කරුණු තුනක් පැහැදිලි කරනවා. යථා ලාභ සන්තෝෂය පළවෙනි එක, යථා බල සන්තෝෂය දෙවෙනි එක, යථා සාරූප සන්තෝෂය තුන්වෙනි එක. එතන මොකද්ද මේ යථා ලාභ සන්තෝෂය කියලා කියන්නේ? වෙනතනි සඳහන් කරනවා සිවුරක් ගැන සඳහන් කළොත්, එතකොට චීවර ගණයට න්‍යයිති වෙන්නේ. දැන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය කියන මේ කාරණා හතරටම මේක මේ විදිහටම තමයි බලපාන්නේ. එනිසා අපි සිවුරක් ගැන සඳහන් කළොත් තමන්ට ලැබෙන සිවුර සමහරලාට ඉතාම වටින, බරෙන් අඩු, ඉතාම හොඳ සිවුරක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වටිනාකමින් යුක්ත, බරෙන් අඩු, සැහැල්ලු, හොඳ සිවුරක් ලැබෙනකොට ඒ සිවුර බාරගන්න කොයිතරම් සතුටක්, කැමැත්තක් හිතේ උපදිනවද? ආන් ඒ සිවුර බාරගන්න හිතේ ඉපදුන සතුට, කැමැත්ත වගේම සතුටකින් ඒ තරම් හොඳ නැති සිවුරක් ලැබුණොත් ඒකත් බාරගන්න ඕනේ. ඒ කියන්නේ වටිනා සිවුර බාරගන්නකොට හිත කොහොමද සකස් වෙන්නේ? අර බාල සිවුරක්, එමෙත ඒ තරම්ම මිලෙන් වටින සිවුරක් නොවන සිවුරක් ලැබුණත් මේ දෙකම සම්බන්ධයෙන් තමන්ගේ සිතුවිලි එක වගේ වෙන්න ඕනේ. ඉතින් ආහාරයක් පිළිබඳව ගත්තහම ඊටාම ප්‍රණීත ආහාරයක් පිළිබඳව තියෙන සතුටම ප්‍රණීත නැති කටුක ආහාරයක් සම්බන්ධයෙන්ුත් එකම විදිහට පවත්වන්න ඕනේ. ඒ ප්‍රණීත ආහාරය දෙන දායකයා පිළිබඳව කොයිතරම් හිතේ ගෞරවයක්, කරුණාවක් උපදිනවද? ඒ ගෞරවයේ කරුණාවම ඊටාම කටුක ආහාරයක් දන් දෙන කෙනා සම්බන්ධයෙන්ුත් එලෙසින්ම පවත්වන්න පුළුවන් නම් ඒකට තමයි කියන්නේ යථා ලාභ සන්තෝෂය කියලා. දෙවනි කාරණාවෙදි සඳහන් කරනවා පින්නතුනි යථා බල සන්තෝෂය. මොකද්ද මේ යථා බල සන්තෝෂය කියලා කියන්නේ? පින්නතුනි යම් රෝගී වූ භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂූන් වහන්සේට ඊටාම රළු, ඒ වගේම බර සිවුරක් දරන්න හරි අමාරුයි. මොකද තමන් සතු රෝග තත්වය නිසා. එතකොට තමන් ළඟ තියෙනවා නම් බර අඩු, නමුත් ඊටාම වටින යම් සිවුරක්. අර රෝගී භික්ෂූන් වහන්සේට ඊටාම කැමැත්තෙන් තමන්ගේ බර අඩු සිවුර පූජා කරලා හොඳ හෝ වේවා නරක හෝ වේවා කිසියම් සිවුරක් තමන් දරන්න කැමැත්තක් දක්වන්න ඕනේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ වටිනාකමින් අඩු සිවුරකට හරි තමන්ගේ සිවුර මාරු කරනවා. අර හොඳ සිවුර, බර අඩු සිවුර, සැහැල්ලු සිවුර රෝගී භික්ෂුවට පූජා කරලා තමන් සතුටු වෙනවා.
ඒකටයි කියන්නේ යථා බල සන්තෝෂය කියලා. පිනතින මේ කාරණාවල් හැම කෙනාටම කරන්න බෑ. මේ කාරණාවල් මේ විදිහට කරන්න සංසාරය හොඳ පුරුද්දක් තියෙන්නේ. එහෙම නැත්තං වටිනා දේවල් දීලා සතුටින් නොවටිනා දෙයක් වුණත් බාරගණ්ඩ පුළුවන් කියන කාරණාව එතරම් පහසු කාරණාවක් නම් නෙමෙයි. අපිට නිකං ඉන්න කොට නම් හිතෙන්ඩ පුළුවන් මටත් එහෙම කරන්න පුළුවන් කියලා. නමුත් කාරණාවට එළඹුණහම තමයි තේරෙන්නේ ඒක කරන්න හිත කොච්චර කැමැතිද කියලා. යථා සාරූප සන්තෝෂයේ තුන්වෙනි සන්තෝෂයේ පින්නතනි මේ කාරණාව කරන්න පුළුවන් වෙන්නේ මහා ලාභීන්ට විතරයි. නැත අග්‍ර ලාභී පුද්ගලයන්ට විතරයි මේ තුන්වෙනි කාරණාව කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඊටාම හොඳ දේවල්, ඊටාම වටින දේවල් ඕන තරම් ලබන්න සංසාරේ පින් තියෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ මහා ලාභීන්ට විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේ සංසාරේ මනාව සකසලා පිළියෙල කරලා මනාව පිළිගන්වලා දන් දීලා තියෙන්න ඕනේ. සංසාරේ හොඳට දන් දුන්න කෙනෙකුටනේ හොඳට ලැබෙන්නේ. එහෙනම් එහෙම සසර කරගත්ත පිනට තමන්ට ලැබෙන ඊටාම වටින දේවල් ලැබුණාම කල්පනා කරනවා මේක මට වඩා පරිහරණය කරන්න සුදුසු කෙනෙක් ඉන්නවද? මේ සිවුර පළඳිනවා නම් මට වඩා සුදුස්සා කවුද? ආන් එහෙම කල්පනා කරලා බලනවා. තමන්ට වටිනාම සිවුරු හම්බුනහම තමන් පරිහරණය නොකර කල්පනා කරනවා මේවා පරිහරණය කරන්න සුදුසු කවුද? තමන්ගේ ආචාර්යවරයා වෙන්න පුළුවන්. තමන්ගේ උපාධ්‍යවරයා වෙන්න පුළුවන්. තවත් වෙනත් ගුණ දරන ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. අර තමන්ට ලැබුණ වටිනා වස්ත්‍ර, වටිනා සිවුරු උන්වහන්සේලාට පූජා කරලා ලබන සන්තෝෂයට කියනවා යථා සාරූප සන්තෝෂය කියලා. එහෙනම් සන්තෝෂයේ ආකාර තුනයි. ඒ ආකාර තුන තමයි මේ විදිහට පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මේ කාරණා තුන සිව්පසේටම එකම විදිහට සාධාරණයි කියලා අපි සඳහන් කරන්න යෙදුණා. ඊළඟට පින්නතිනි මේ දස කතා වත්තුවේ තුන්වෙනි කතාව. තුන්වෙනි කතාව තමයි පවිවේක කතා. පවිවේක කතා කියලා කියන්නේ පින්නතිනි පවිවේක කතාව කියලා කියන්නේ විවේකයෙන් වාසය කිරීම කියන එකයි. විවේක සුවයෙන් වාසය කරනවා. මේ විවේකයෙන් වාසය කිරීම කියන කාරණාවත් ආකාර තුනකින් පැහැදිලි කරනවා. සන්තෝෂයේ ආකාර තුනකින් පැහැදිලි කළා වගේම විවේකයත් ආකාර තුනකින් විස්තර කරනවා. කාය විවේකය, චිත්ත විවේකය සහ උපදි විවේකය. ඉන්නතින් මේවා මේ සඳහන් කරලා තියෙන්නේ කෙලෙස් අඩු කරගෙන නිවනට යන්න වීරිය වඩන උත්තමයන්ගේ ජීවිත සම්බන්ධයි. හැබැයි කවදා හරි දවසක නිවන් දකින්න බලාපොරොත්තු වෙන අපටත් ඒ නිවන ඊටාම පහසු වෙන්න මේ තැනට එන්න වෙනවා. ඒ කියන්නේ අනාගතයේ අපිත් යා යුතු තැන් ගැන තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් අපි කාය විවේකය කියන්නේ මොකද්ද කියලා ටිකක් කල්පනා කරලා බැලුවොත් පින්නතිනි කාය විවේකය කියලා කියන්නේ ඉඳගෙන ඉන්නෙත්, හිටගෙන ඉන්නෙත්, නිදාගෙන ඉන්නෙත්, පිඩු පිනිස හැසිරෙන්නෙත්, සක්මන් කරන්නෙත් මේ හැම කාරණාවක්ම කරන්නේ තනියම. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක්. තැනක වාඩිය කියන්නේ සතර ඉරියව්වෙන්ම කටයුතු කළත් ඒ හැම කාරණාවක්ම කරන්නේ තනියම. ඒකට තමයි කාය විවේකය කියලා කියන්නේ. ඒ කියන්නේ තවත් කෙනෙක් සමග හැසිරෙන්නෙම නෑ. තවත් කෙනෙක් සමග වාසය කරන්නේ නෑ කියන එකයි. පින්නතින මේ උපෝසත දවසට ඔබට මටත් නැතනම්
උපෝසත සීලයේ සමාදන් වෙන පින්නතුන්ටත් අවවාද කරන්නේ මෙහෙමම තමා. දැන් අපි පසළොස්වකට ගිහිල්ලා අටසිල් සමාදන් වෙනවා. ඒ අටසිල් සමාදන් වෙන අයටත් මනාව හිත එකඟ කරගෙන ඒ 24 පැය තමන්ට මනාව ප්‍රයෝජනවත් දවසක් බවට පත් කරගන්න කටයුතු කරන්න අවවාද කරන්නෙත් මෙන්න මේ කායි විවේකයෙන් වාසය කරන්න කියලා. සිල් සමාදන් වුණාට පස්සේ තවත් කෙනෙක් එක්ක වෙනත් කිසිම කතාබහකට යන්නේ නැතුව තමන්ගේ පාඩුවේ විවේකීව ඉඳගෙන තමන්ගේ සීලය ආවර්ජනය කරගෙන මනාව එදිනට සුදුසු කටයුතු කරමින් වාසය කරන්න කියලා. දැන් තේරෙනවාද ඒක කොච්චර අමාරුද කියලා. දෙදෙනෙක් මුණ ගැහුණොත් ධර්ම කතාවක් විතරමයි කතා කරන්න කියන්නේ. ඒත් අනිකා ප්‍රශ්නයක් ඇහුවොත් අනික් කෙනා ප්‍රශ්නයක් අහන්නේ ධර්ම කතාවකට සුදුසු නැති දෙයක් නම් දෙතිස් කතාවට අන්තර්ගත වෙන දෙයක් නම් ඔහු පිළිබඳව අමනාපයක් හිතේ උපදවගන්නෙත් නැතුව අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නෙත් නැතුව මග අරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒත් පස්සෙන් එනවන අද දවසට සුදුසු නැති කතා තමයි ඕවා කියලා අයින් වෙන්න ඕනේ. ඉතින් එතකොට මේ කාය විවේකයේ කියන එක කොයිතරම් අමාරුද කියලා සිල් සමාදන් වෙන පිරිසක් නම් සිල් සමාදන් වෙන අය දන්නවා එදාට පිරිස අතහැරලා තනියම වාසය කරනවා කියන එක පහසුද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙමයි. පින්නතුනි පිරිසක් එක්ක වාසය කරනවා කියලා කියහම තමන්ගේ හිත සංවර කරගන්න හුඟක් අමාරුයි. ඒ විවිධායේ විවිධ කතා කියනවා. විවිධායගේ විවිධ අදහස් තියෙනවා. නමුත් එකලාව හුදකලාවේ වාසය කරනකොට ධර්මානු ධර්ම ප්‍රතිපදාවට අනුව තමන්ට මනාව වාසය කරන්න පහසුයි. ඒක තමයි කාය විවේකය කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ විවේකයට හරීම කැමති. නොයෙක් අවස්ථාවන් වල ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ විවේක සුවයෙන් වාසය කිරීමේ තියෙන ලාභය භාග්‍යතුන් වහන්සේ බොහෝ තැන්වල පැහැදිලි කළා. එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. මහණෙනි, ගම කෙළවර තියෙන පන්සලේ භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ භික්ෂූන් වහන්සේට අවශ්‍ය නම් සමාධි සමාපත්තීන්ට පවා සමවදින්න හැකියාව තියෙනවා. ඉකෙන සෑහෙන්න තමන්ගේ හිත දියුණු කරලයි ඉන්නේ. තව භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා අරණ්‍යයට වෙලා. ඉකෙන කැලෑවේ වාසය කරනවා. උන්වහන්සේ ගමට වඩින්නේ පිණ්ඩපාතයට විතරයි. සඳහන් කරනවා මහණෙනි. අරණ්‍යයේ ඉන්න භික්ෂුව සුදුසු වෙලාවේ ගමට ඇවිල්ලා පිඬු සිඟාගෙන අරණ්‍යයට ගිහිල්ලා දන් වළඳලා උන්වහන්සේ කවුරුත් ඇසුරු කරන්නේ තනියම තමයි වාසය කරන්නේ. උන්වහන්සේ දානි ටිකක් වළඳලා විවේකීව භාවනාවට කියලා වාඩි වෙලා වාඩි වුණ තැන ඉඳලා නිදි කිරනවා. භාවනාවක් නම් නැහැ, නිදි කිරනවා. නමුත් ගම කෙරවල පන්සලේ ඉන්න හාමුදුරු සමාධි සමාපත්තීන්ට සමවැදෙන්න තරම් යම් මට්ටමකට දැන් දියුණු වෙලා ඉන්නේ. දැකතර භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා දෙන්නගෙන් කවුරු ගැන සතුට වෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඒ ගමේ ඉන්න භික්ෂුවට වඩා අර කැලේ නිදි කිරන භික්ෂුවට මං කැමතියි කියලා. ඒකට හේතුව මේ ගමේ ගම කෙරවල පන්සලේ ඉන්න භික්ෂූන් වහන්සේට එතනින් එහාට මේ ගුණධර්ම දියුණු කරගෙන ඉහළට යන්න පුළුවන්කමක් නැහැ. හේතුව උන්වහන්සේට බාධා වැඩි. ඒ ගමේ පන්සලෙන් ඉන්නේ. ඔන්න හාමුදුරුවෝ තමන්ගේ කටයුතු ටික ඉවර කරලා වත්පිළිවෙත් ඉවර කරලා දානේ වළඳලා දායකයන්ගේ කතා කරන්න තියෙන දේවලුත් කතා කරලා
තමන් වහන්සේගේ කුටියට වැදිලා බණ පොතක් කියවන්න හෝ ධර්ම දේශනාවක් අහන්න හෝ එහෙම නැත්නම් තමන්ගේ හිත සංවර කරගැනීමේ ක්‍රියාදාමයකට හෝ යෙදෙන්න වාඩි වුණාම ටික වෙලාවක් යනකොට කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. හාමුදුරුවනේ දානෙකට ආරාධනා කරන්න ඇවිල්ලා. ඒ පුද්ගලය පිටත් කරලා ඇවිල්ලා ලෑස්තිනට ආය ඇවිල්ල කතා කරනවා, හාමුදුරුවනේ පාන්සුකූලයක් තියෙනවලු. ආයේ සියල් ඉවර කරලා ගිහිල්ල ආයෙත් වඩිවෙච්චහම ආයෙත් කවුරු හරි ඇවිල්ල කියනවා බණක් තියෙනවා ආරාධනා කරන්නාව. භාගිතුන් වහන්සේ දේශනා කරනවා මේ එකක්වත් නුනොත් පන්සලේ ඉන්න සාමනේර නමකගින් හරි බාධාවක් තියෙනවා. එයින්ද උන්වහන්සේට ඒ මට්ටමෙන් උඩට දියුණු වෙන්න ඉඩ දෙන්නේ. මොකද ඒ ස්ථානයේ විවේක මදි සෙනසුනක්. නමුත් අරණ්‍යයේ ඉන්න භික්ෂුවට එකම එක බාධාවයි තියෙන්නේ. කාගෙන්වත් බාධාවක් නැහැ. නින්ද නැමැති බාධාව නැති කරගත්ත දවසට උන්වහන්සේට එක දිගට තමන්ගේ ගමන යන්න පුළුවන්. මහණෙනි, ඒ භික්ෂුවට ඒ නින්ද නැමැති බාධාව නැති කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන නිසා ඒ විවේකයේ තියෙන භික්ෂුව මං අගය කරනවා කියලා. ඒ කියන්නේ භික්ෂුවට සඳහන් කළේ හැකි තරම් විවේකීව තමන්ගේ ශාසනික ගමන ඉදිරියට යන්න උත්සාහ කරන්න. ඒකටනේ පැවිදි වුණේ. ඒ අතර කරුණාව මෛත්‍රිය පදනම් කරගෙන තමන් යන මගට තවත් කෙනෙක් යොමු කරගන්න යම් උත්සාහයක් දරන්න පුළුවන්. නමුත් ඉතින් කොච්චර උත්සාහ කළත් ශ්‍රාවක පිරිස ඒ මගට නොයනවනම් ඒ නිරර්ථක වෑයමේ තේරුමකුත් නෑ. අනුකම්පාව මත පිහිටලා තමයි ඒ අය වෙනුවෙන් කටයුතු කරන්න තියෙන්නේ. තමන්ගේ නිවන වෙනුවෙන් තියෙන කාලය තමයි ඒ මිනිස් වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. එනිසා ඒකෙන් මනා ප්‍රයෝජන ලබන්න ඕනේ. ඒ කැපකිරීමේ වටිනාකම දැනගන්න ඕනේ. කාය විවේකය. අනුන්ගෙන් කරදරයක් නැතුව හුදකලාවේ තනියම වාසය කරනවා කියන එක. ඊළඟට පින්නතින චිත්ත විවේකය. මොකද්ද මේ චිත්ත විවේකය කියලා කියන්නේ? ධ්‍යාන මට්ටම් 8ක් තියෙනවා. ඒ ධ්‍යාන මට්ටම් 8 පිළිබඳවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. පින්නතින ධ්‍යානයේට සමවැදීම තුල තමයි මේ හිත හොඳටම විවේකයට පත් වෙන්නේ කියන කාරණාව සඳහන් කරනවා. ධ්‍යානයකට සමවැදීම තුල හිත මනාව විවේකයට පත් වෙනවා. ඒකට කියන්නේ චිත්ත විවේකය කියලා. එතකොට ධ්‍යානයට සමවදිනවා කියලා කියහම තමන් විසින් මනාව ප්‍රගුණ කරගත්ත ධ්‍යාන මට්ටම්. ඒ ධ්‍යානයන්ට සමවැදුනහම අන්‍ය සිතුවිලි වලින් බාධාවක් වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණාව තමයි උපදි විවේකය. උපදි විවේකය කියලා කියන්නේ නිවන් දැක්ක පුද්ගලයාට තියෙන විවේකය. ඒ කියන්නේ කෙලෙස් වලින් බාධාවක් නැහැ. එතකොට උපදි විවේකය තියෙන්නේ රහතන් වහන්සේට. අපිට නම් කෙලෙස් වලින් පින්නතින හරියට බාධා එනවනේ. විවිධ සිතුවිලි එනවා. ඒ සිතුවිලි ක්‍රියාත්මක කරන්න හිතෙනවා. ඒ නිසා මේ කෙලෙස් වලින් නිමක් නැති බාධා වලින් පීඩාවට පත් වෙමින් තමයි අපි මේ ඉන්නේ. නමුත් රහතන් වහන්සේට එහෙම කිසිම ක්ලේශ බාධාවක් නැහැ. රහතන් වහන්සේ නමක් කවදාවත් තමන්ගේ හිතට යටත් නැහෙනි පින්නතිනි. මේ ශාසනයේ තියෙන අති ශ්‍රේෂ්ඨතම තත්ත්වයක් මේක. මේ ලෝකේ තමන්ගේ හිතටවත් යටත් නොවන උතුමන් විහිකරේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් විතරයි. එහෙනම් කෙලෙස් වලින්වත් බාධාවක් නැතු ඒ තරම්ම විවේක සෝයක් භුක්ති විඳිනවා කියන එක තමයි උපදි විවේකය කියලා කියන්නේ. කවද හරි දවසක මේ සංසාරේ කෙරවල කරන්න මේ විවේකයන්ට අපිටත් යන්නම වෙනවා. හතරවෙනි කාරණාව දස කතාවත් වී හතරවෙනි කතාවත් වූ අසංසග්ග කතා. පින්නතින අසංසග්ග කතා කියලා කියන්නේ
මෙන්න මේ සංසර්ග වීම ආකාර පහක් තියෙනවා කියලා සඳහන් කරනවා. මොනවදේ? සවන සංසග්ග, දර්ශන සංසග්ග, සමුල්ලපන සංසග්ග, බොජ්ජංග සංසග්ග, කාය සංසග්ග කියලා. සංසර්ගයේ ආකාර පහක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. පින්නතින අපි පළවෙනි කාරණාව විස්තර කරනවා නම් සවන සංසග්ග. අපට ඇහෙන දේ මත අපි කෙලෙස්වල බැඳෙනවා. පැහැදිලි කරනවා යම් භික්ෂුවකට අහන්න ලැබෙනවා එක්තරා ස්ත්‍රියක් පිළිබඳව යම් කතාවක්. ඒ ස්ත්‍රිය පිළිබඳව ඇහුණ පමණින් රාගය උපදවල ශික්ෂා බිඳගන්නවා. ඒ ස්ත්‍රිය දැකලා නැහැ. ස්ත්‍රිය පිළිබඳව අහන්න ලැබෙනවා විතරයි. ඉතින් ඒක සඳහන් කරනවා මේ අභිඥා ලාභී ආකාශචාරී සාමණේරයන් වහන්සේ නමක් අහසින් වඩින වෙලාවේ එක පොකුණක් ළඟ කැලෑවක ඉන්න ස්ත්‍රීන් පිරිසක් ගීත ගායනා කරන හඬක් ඇහෙනවා. උන්වහන්සේ අහසින් වඩිනවා. කැලෑවේ එක පොකුණක් ළඟ ස්ත්‍රීන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ ස්ත්‍රීන් ගීත ගායනා කරනවා මේ අහසින් යන හාමුදුරුවන්ට ඇහෙනවා. ආංගි හඬ අහලා දැක්කෙවත් නැතුව ඒ ඇසීම් මාත්‍රයෙන් තමන්ගේ සම්පත්තියෙන් පිරිහිලා ගිහි බවට පත්වෙනවා. මේ හඬට වහල් වෙලා ඒ හඬ ඇති තැනැත්තිය පිළිබඳව රාගයක් උපදවල ගිහිභාවයටම පත්වෙනවා. ගිහි බවට පත්වෙලා ගිහි ජීවිතයක් ගත කරන්න උන්වහන්සේ පොළඹවන්න හේතු වෙන්නේ මෙන්න මේ කටහඬ. එනං සවන සංසග්ග. සවන කියන්නේ ඇහෙනවටනේ. එනං ඇහීම් මාත්‍රයෙන් සසරට බැඳුණා. ඊළඟට පින්නතුනි මේ සම්බන්ධයෙන් තවත් උදාහරණයක් පැහැදිලි කරනවා. මේ සවන සංසග්ග සම්බන්ධයෙන්ම තවත් උදාහරණයක් පැහැදිලි කරලා තියෙනවා. ඒ උදාහරණයෙන් සඳහන් කරන්නේ එක සාමණේරයන් වහන්සේ නමකට ඒ පන්සලේ ලොකු හාමුදුරු ගමට පිණ්ඩපාතේ වඩින්න අවසර දෙන්නේ නැහැ. උන්වහන්සේ ලොකු හාමුදුරු සඳහන් කරනවා ඇතුළු ගමට පිණ්ඩපාතේට වඩින්නේ නැත්තම් වඩින්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් මං ඔබ වහන්සේට ධර්ම කාරණාවක් කියලා දෙනවා. ඒතර පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරන්ට ප්‍රතිඥාවක් දෙනවා. එහෙමයි ස්වාමීනි මට ඒ ධර්ම කාරණාව උගන්වන්න කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ධර්ම කාරණාව උන්වහන්සේට උගන්වනවා. දැන් උන්වහන්සේ ධර්ම කාරණාව ඉගෙනගෙන ඉවරයි. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා ලොකු හාමුදුරුව ඇයි දන්නේ මට ගමට වඩින්න එපා කියන්නේ. වැඩලම බලන්න ඕන කියලා හිතනවා. දැන් හිතේ ලොකු කුතුහලයක් තියෙන ගමට යන්න එපා කියන්නේ ඇයි කියලා. එදා උන්වහන්සේ කල්පනා කරනවා ගිහිල්ලාම බලන්න ඕනේ කියලා ලොකු හාමුදුරන්ටත් නොදන්වා උන්වහන්සේ ගමට පිණ්ඩපාති වඩිනවා. ආංගී ගමි කහපාට වස්ත්‍ර ඇඳගත්ත එක තරුණ ස්ත්‍රියක් මේ සාමණේරයන් වහන්සේ දැකලා උන්වහන්සේට කැඳ ටිකක් ගෙනල්ලා පූජා කළා. කැඳ ටිකක් පූජා කරලා වචනයක්වත් කතා කළේ නැහැ. එයා ආපහු හැරිලා ගියා. එයා ආපහු ගිහිල්ලා තමන්ගේ නිවසේ තමන්ගේ කුටියේ තමන්ගේ යහන මත වැතිරිලා නොකා නොබී ඉන්නවා. මව්පියෝ ඇවිල් අහනවා ඇයි මේ විදිහට ඉන්නේ, ඇයි කෑම කන්නේ නැත්තේ. මෑ කියනවා මට අර සාමණේරයන් වහන්සේ ඕනේ. ඉතින් උන්වහන්සේ පැවිදි වෙච්ච කෙනෙක්, උන්වහන්සේ කොහොමද නුඹට ලබා ගන්නේ? කරුණු කාරණා කොව්වා කීවත් ඇය ඒකකටවත් එකඟ නැහැ. ඇය කියන්නේ උන්වහන්සේ නොලැබුණොත්
මම නොකා නොබී ඉඳලා මිය යනවා. ඉතින් ඊට පස්සේ දැන් ඇයි මිය යනවා කියනවනේ? අර දෙමව්පියෝ උන්වහන්සේ හොයාගෙන ගම පුරාම දීවා. උන්වහන්සේ යන්තම් කැලෑවට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියනකොට දැක්කා. දැකලා ළඟට ගියා. ළඟට ගිහිල්ලා දෙමව්පියෝ කියනවා, ස්වාමීනි අපිට හොඳට ධනෙ තියෙනවා. දේපොළ ඇති තරම් තියෙනවා. අපිට ඉන්නේ එකම දරුවයි. ස්වාමීනි ඇය නුඹ වහන්සේම ඕන කියලා කියනවා. නුඹ වහන්සේ නොලැබුණොත් ඇය මැරෙනවා කියලාත් කියනවා. ස්වාමීනි ඇයව බාර අරගෙන අපි ගාව තියෙන මේ මහා ධනස්කන්ධයට උරුමකම් කියමින් එයින් ඇති තරම් දම්පින්කම් කරගෙන වාසය කරන්න කියලා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා වනාන්තරයට වඩිනවා. පින්නදී පස්සේ කාලේ මේ භික්ෂූන් වහන්සේ වනාන්තරයේ කාලයක් වැඩ ඉඳලා මෙවා මේ අට කතාවේ සඳහන් වෙන අපේ ලංකාවේ කතා මේ ධර්ම කාරණාවලට ගලපන්නේ. මේ අපි කැලණි විහාරයට ඇවිල්ලා උන්වහන්සේ කැලණි විහාරේ වැඩ ඉන්නවා. උන්වහන්සේ කැලණි විහාරේ වැඩ ඉන්න කාලේ තවත් එක මහලු භික්ෂුවක් කැලණි විහාරයට එනවා. ඒ මහලු භික්ෂුව කැලණි විහාරයට ආවහම කහපාට රෙදි කෑල්ලක් අර තරුණ භික්ෂූන් වහන්සේ අතට දීලා කියනවා, ආයුෂ්මතුනි මට මේකෙන් පෙරහන් කඩයක් හදලා දෙන්න. එතකොට උන්වහන්සේ කහපාට රෙදි කෑල්ල අරගෙන අර භික්ෂුවගෙන් අහනවා, ස්වාමීනි මේ රෙදි කෑල්ල කොහෙන්ද? එතකොට අර භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා, ආයුෂ්මතුනි අපි පහුගිය දවස්වල පාංශු කුලයකට වැඩියා. එක්තරා තරුණ ස්ත්‍රියක් භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව හිත පැහැදවාගෙන ඒ භික්ෂූන් වහන්සේ තමන්ට නොලැබීමේ දුකට උපවාස කරලා මිය ගිහිල්ලා, නොකා නොබී ඉඳලා මිය ගිහිල්ලා. ඉතින් ඇගේ දෙමව්පියෝ ඇගේ පාංශකූලයේ දවසේ ඇය විසින් පරිහරණය කළ ඇගේ කහපාට වස්ත්‍රය සංඝයාට පූජා කළා. ප්‍රති සංඝයාට පූජා කරාම එක බෙදා ගන්න එපෙයි. එයින්ද පාංශුකුලෙන් පස්සේ සංඝයා මේ කහපාට වස්ත්‍රයේ කපලා කෑලි කෑලි වලට බෙදාගත්තා. ඒකෙන් මට ලැබුණ කොටස තමයි මේක. මට මේකෙන් පෙරහන් කඩයක් කරලා දෙන්න. දැන් මේ කතාව මේ හාමුදුරන්ගෙන් ඇහුවහම අර භික්ෂුවට මතක් වෙනවා, එහෙනම් ඒ අර තරුණිය තමයි. මා අවශ්‍යයි කියලා කියපු තරුණිය තමයි. දැන් ඇය මිය ගිහිල්ලා අන්න ඒ වෙලාවේ කල්පනා කරනවා, අනේ මං ගැන මෙච්චර හිතන තරුණියක් මට නැතුව ගියානේ. එහෙම හිතලා සිවුරු අරිනවා. බාහනක සවන සංසර්ගයේ පින්නතනි මේවා මේ අතීතයේ ඒ ඒ භික්ෂූන් වහන්සේලා විතරක් මූණ දීපු දේවල් නෙමේ. මේවා අද මේ සමාජයේ ඕන තරම් වෙනවා. මේ සමාජය තුළ මේවාගේ දේවල් ඕන තරම් තියෙනවා. නමුත් මේක මේ සවන සංසග්ගයයි, මේක මේ දස්සන සංසග්ගයයි එහෙම කියලා අපි අර ඒ වචන වලින් දන්නේ නෑනේ. නැත්තං එදා විතරක් නෙමෙයි අදත් මේ ඔක්කොම තියෙනවා. පින්නදෙනි කෙලෙස් බහුල එදා නෙමෙයිනේ. එදත් කෙලෙස් තිබ්බා, අදත් කෙලෙස් තියෙනවා. ඉතින් එතකොට මේ සවන සංසග්ගය කියලා කියන්නේ මොකීටද? ඇහිම් මාත්‍රයෙන් ඇති කරගන්න බැඳීම. ඊළඟට තියෙන දස්සන සංසග්ග. මොකද මේ දස්සන සංසග්ග කියලා කියන්නේ? දැකීම් මාර්ගයෙන් ඇති කරගන්න කෙලෙස්. ඒ කියන්නේ පින්නතිනේ දැකීමෙන් සතුටු වෙනවට. ඒ ගැනත් මේ කතාවත්තුවක් සඳහන් කරලා තියෙනවා. ඒ ගැන කොහොමද සඳහන් කරලා තියෙන්නේ? පින්නතින අපේ අනුරාධපුර කාලේ සද්ධාතිස්ස මහරජ්ජිරුවන්ගේ අන්තඃපුරයේ ස්ත්‍රීන් මහසෑය වඳින්න එනකොට සඳහන් කරනවා, පිරිත් කියමින් හිටපු භික්ෂු පිරිසක්
පිරිත ඉවර කරලා නැගිටලා සෑමලුවෙන් බැහැර වෙලා යනවා. උන්වහන්සේලා මළුවෙන් නික්මීමත් අන්තඃපුර ස්ත්‍රීන් මළුවට පැමිණීමත් මෙ දෙකම එකම වර තමයි සිද්ධ වෙන්නේ. උන්වහන්සේලා පිට වෙනවා, ස්ත්‍රීන් පිරිස මළුවට ඇතුල් වෙනවා. එයින් එක ස්ත්‍රියක් එක භික්ෂූන් වහන්සේ නමක් සඳහන් කරනවා. ස්ත්‍රියක් සහ එක භික්ෂුවක් ඔවුනොවුන් නෙත ගැටිලා එවලෙන එවලෙම ඉපදිච්ච රාගය නිසා මැරිලම වැටෙනවා. රාගය කියන ධර්මතාවයේ ඒ තරම් බලවත්. භාග්‍යවතුන් වහන්සේ වරක් දේශනා කළා, නත්ති රාග සමෝ අග්ගි, රාගය හා සමාන ගින්නක් නෑ. රාගය හා සමාන නත්ති දෝෂ සමෝ ගහු, පැහැදිලි කරනවා මේ සත්වයා අල්ලගන්න රාගය හා සමාන තවත් ධර්මතාවයක් නෑ. ඒ තරම් සත්වයා රාගයට බරයි. ඉතින් ඒ නිසා මේ භික්ෂූන් වහන්සේත් අර ස්ත්‍රියත් හරියටම ඇහැට ඇහැමුණ ගැහුණා. එවලෙම ඉපදිච්ච රාගය පදනම් කරගෙන රාගය නිසාම මැරිලම වැටෙනවා. ආන්ගේ ස්ත්‍රිය ඒ තරම් රාගයේ බලවත් තැනට පත් වුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සමුල්ලපන සංසග්ගය. දැන් දැකීම නිසා මැරිලම වැටුණා. ඉතින් ඒ වගේ පිනතිනි දැකීම නිසා වර්තමානයේ කී දෙනෙක් තමන්ගේ ජීවිත විනාශ කරගත්තද? ඉතින් සමහරලාට දැකීම නිසා ඒ ගැනම හිතලා 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 පව් කොච්චර එකතු කරගන්නවද? අපි යම් ගමනක් යනවා. යනකොට මේ සඳහන් කරනවා වගේ ලස්සන කාන්තා රූපයක් දකිනවා. සමහරට බස් එකේ යන ගමන් දකින්නේ. ඒක හිතේ තැම්පත් වෙනවා. ඉතින් ඇවිල්ලා කී කාලයක් ওই රූපය ගැන හිතනවද? ඒ සිතුවිලි ඔක්කොම රාගනිශ්‍රිතයි, කෙලෙස් සහිතයි. ඉතින් කෙලෙස් සහිතයි රාගනිශ්‍රිතයි කියලා කියන්නේ කොයිතරම් අකුසල් රැස් කරගන්නවද? සමහර අය සමහර කෙනෙක් දැකලා හිතේ ඇතිවෙච්ච කැමැත්තට ඔවුන් හොයාගෙන යන්න ගිහිල්ලා සමහරලාට ගුටික් කනවා, සමහර අය බැනුම් අහනවා, සමහර අය මැරුම් කනවා. දස්සන සංසග්ගයේ කොයි තරම් භයානකද? ඒවාගේ දේවල් මේ සමාජෙ කොච්චර සිද්ධ වෙනවද? තමන් කැමති කෙනා තමන්ට නොලැබෙනවනම් මම ජීවත් වෙන්නේ නෑ කියලා සියදිවි හානි කරගන්න අය මේ සමාජෙ කොච්චර ඉන්නවද? කැමති කෙනා තරහ වෙලා ගියහම, අත්හැරලා ගියහම, වෙන කෙනෙක් එක්ක ගියහම, නැත්නම් දෙමව්පියෝ අකමැති වෙච්චහම, නිකන් හිතල බලන්නකෝ අපේ සමාජෙම සියදිවි හානි කරන අය, හානි කරගන්න අය කොච්චර ඉන්නවද කියලා. තමන් කැමති කෙනා තමන්ට නොලැබෙනවනම් ඒ කැමති කෙනා මරණ අය කොච්චර ඉන්නවද? අපි කොච්චර මේ සමාජෙන් ඒ වගේ දේවල් අහනවද? කාලයක් තිස්සේ එකට ඉතාම සමීපව ළඟින් බොහොම දයාවෙන් ඇසුරු කරපු අයව තව මොහොතක මරණයට පත් කරන්න තරම්, මෙච්චර කාලයක් තමන් එක්ක එච්චර ලෙංගතිව හිටපු කෙනාගේ ගෙල සිඳින්න තරම් සාහසික වෙන්න මේ රාගයේ කොයි තරම් දරුණුද? ඉතින් ඒ වගේ පින්නතුනි මේ රාගය කියන ධර්මතාවයේ මේ ලෝකේ අපි මතු පිටින් දකිනවට හිතනවට වඩා හරි භයානක තැනක තියෙනවා. අදත් මේ කතා කරන මොහොතේ මේ කාරණාව නිසාම කී දෙනෙක් ජීවිතෙන් වන්දිගමන නැද්ද? කී දෙනෙක් අතපය අහිමි කරගන්න නැද්ද? ඉන රාගයේ අති භයානක ගින්නක්. සමුල්ල පන සංසග්ගය. ඒ කියන්නේ පින්නතුනි අල්ලාප සල්ලාපේ යෙදෙනවා කියලා අපි සඳහන් කරන්නේ. අල්ලාප සල්ලාපේ යෙදෙනවා.
මිනිසුන් පිරිසක් එකතු වෙලා කතා කර කර ඉන්න එක ලෝක සම්මතය හැටියට පින්නතින වරදක් නෙමෙයි. පිරිසක් තැනක එකතු වෙලා කතා කර කර ඉන්න එක මහා බරපතල වරදක් නෙමෙයිනි. නමුත් නිවන් දකින්න ඒ තුළ බාධාවක් තියෙනවා. ඒක තමයි තියෙන වරද. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට බාධාවක් තියෙනවා. එතකොට මේ සංසග්ග කතා පිළිබඳව සඳහන් කරනකොට අපි කාරණා හතරක් සාකච්ඡා කළා. තව තියෙනවා පින්නේ සම්භෝග සංසග්ග. අපි ඒ කාරණාව ඉතාම කෙටියෙන් නමුත් සාකච්ඡා කළොත් මොකද මේ සම්භෝග සංසග්ග කියලා කියන්නේ? භික්ෂූන් සහ භික්ෂුණීන් අතර භාණ්ඩ හුවමාරු කර ගැනීම වශයෙන් ඇතිවෙන බැඳීම. ඒකට උදාහරණයක් සඳහන් කරනවා මේ විදිහට. අනුරාධපුර කාලේ මිරිසවැටි විහාරයේ භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් වැඩ ඉඳලා තියෙනවා. මේ රට කොහොම තිබිලා තියෙන රටක්ද? අද භික්ෂූන් වහන්සේලා 25,000ක් ඇති නැති තරම්. සංගණනවල 25,000ක් හිටියට ඒ සංගණනේ ඉන්න අයගෙන් සිවුරු ඇරපු කී දෙනෙක් අද වෙනකොට ඇද්ද? එතන එතන ඉතාම වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා කී දෙනෙක් ඇද්ද? යමක් කමක් කරන්න බැරි ඉතාම ලාබාල වයසේ භික්ෂූන් වහන්සේලා කී දෙනෙක් ඇද්ද? එතන මේ සමාජයේ වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්න පුළුවන් කී දෙනාද අද ඇත්තේ? නමුත් මෙතන සඳහන් කරන්නේ මිරිස වැටි විහාරේ විතරක් භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් හිටියා කියලා. ඒ එක පන්සලක ලංකාව කොයි තරම් ආගමික අතින් උසස් තත්ත්වයක තිබිලා තියෙනවද? සඳහන් කරනවා ඒ මිරිසවැටි විහාරය ඇසුරු කරගෙන භික්ෂූන් ලක්ෂයක් භික්ෂුණීන් 90,000ක් වැඩ හිටියා කියලා. එතකොට මේ භික්ෂූන් වහන්සේලත් භික්ෂුණීන් වහන්සේලත් පිණ්ඩපාතයට පිටත් වෙනවා. දැන් මෙතනම 190,000ක් පිණ්ඩපාතේ වඩිනවා. අපිට ඒ තරම් දීර්ඝව විස්තර කතා කරන්න මේක වෙලාව නෙමෙයි. එතන හිටිය 7 අවුරුදු වයසේ සාමණේර නමක්. උන්වහන්සේගේ පාත්‍රයට දැන් කැඳ පිළිගන්වලා පාත්‍රය රත් වෙලා. දැන් උන්වහන්සේට හරි අමාරුයි පාත්‍රය අතේ තියාගෙන ඉන්න. පුංචි හාමුදුරුවනි. ඒ වගේම අර භික්ෂුණීන් වහන්සේලා අතරත් හිටියා 7 අවුරුදු වයසේ සාමණේරි නමක්. ඒ සාමණේරි නම දැනගත්ත පාත්‍රය රත් වෙලා බොහොම අමාරුවෙන් ඉන්නේ කියලා. ඇය මේ පාත්‍රයේ අත උඩ තියාගන්න අතට තියාගන්න සුදුසු දෙයක් වස්ත්‍රයක් හෝ යමක් ගෙනල්ලා දෙනවා මේක උඩින් පාත්‍රයේ තියාගන්න කියලා. දෙන්නම 7 අවුරුදු වයසේ. ඉතින් දීලා ඇයි ගියා. පස්සේ කාලෙක ලංකාවේ ඇතිවෙච්ච නියගයක් නිසා මේ භික්ෂූන් වහන්සේ ලංකාව අතහැරලා යනවා. එක්කො ඉන්දියාවට හරි තායිලන්තයට හරි කොහට හරි යන්න ඇති. පරතරට ගියා කියලා සඳහන් කරනවා. හැබැයි ඒ කාලේ අර භික්ෂුණීන් වහන්සේලත් ඉන්නේ එහෙ. එතකොට ආරංචි වෙනවා සිංහල දීපෙන් භික්ෂුවක් වැඩියා. සිංහල දීපේ ඉඳලා භික්ෂුවක් වැඩිය කියලා ආරංචි වෙනවා. එතකොට අර භික්ෂුණීන් වහන්සේලා ඒ තමන්ගේ රටින් වැඩම කරපු හාමුදුරුවෝ බලන්න කතා කරන්න යනවා. එදා අර කැඳ පාත්‍රයේ අතේ තියාගන්න අර උපකරණයේ දුන්න භික්ෂුණියත් එතන ඉන්නවා. ගිහිල්ලා කොහෙද ස්වාමීනි ඔබ වහන්සේ? සීහල දීපේ කොහෙද? ඉතින් එහෙම ඇහුවම මෙහෙම මෙහෙම කියලා විස්තර කියාගෙන කියාගෙන ගිහිල්ලා මම 7 අවුරුදු කාලේ මිරිසවැටි විහාරේ හිටියා. එතකොට අර භික්ෂුණියත් කියන මාත් හිටියනේ 7 අවුරුදු කාලේ මිරිසවැටි විහාරේ. ඔහොම ඔහොම කතා කරගෙන යනකොට මේ දෙන්නම දැනගන්නවා එදා රෙදි කැබැල්ල දුන්නේ මේ තැනැත්තිය නැත්නම් අර ආධාරකයේ දුන්නේ මේ භික්ෂුණිය තමයි කියලා. හැබැයි දැන් දෙන්නටම වයස කීයද? දැන් දෙන්නටම අවුරුදු 60යි. නමුත් අර පරණ සිද්ධියෙන් ඇතිවෙච්ච බැඳීම පදනම් කරගෙන අවුරුදු 60 දී දෙන්නම සිවුරු වටිනවා.
අන්න එකට කියනවා සම්භෝග සංසර්ගය කියලා. ඉතින් මේ වාගේ සංසග්ග අසංසග්ග කතා පැහැදිලි කරනකොට මේ සංසග්ග කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තවත් පින්නතිනි කාය සංසග්ග කියන කාරණාව අපිට පැහැදිලි කරන්න තියෙනවා. නමුත් ධර්මානුශාසනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අපි ධර්මානුශාසනාව නිමා කරමු. 6 වෙනි දේශනාවෙන් කාය සංසග්ගය පැහැදිලි කරන තැන ඉඳලා දේශනාව ඉදිරියට කිරීමේ පරමාර්ථය ඇත. උතුම් වූ රතවිනීත සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරනු ලබන 5 වෙනි ධර්මානුශාසනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ අංක 7-10 වෙන්දේසිවත්ත ඉඳිපරපේ මීරිගම ලිපිනේ පදිංචි ශිරෝමාලා දිල්හානි මහත්මිය විසින්. දිල්හානි මහත්මියගේ උතුම් අරමුණ සුජීවත්ව සිටින දෙමව්පියන් දෙදෙනාට තුනරුවන්ගේ ආශිර්වාදයත් සද්ධර්ම දානානි සංසයත් අනුමෝදන් කරවමින් ආශිර්වාද කරවමින් නිදුක් බව නිරෝගි බව චිරජීවනය සඳහා මේ සියලු කුසල ධර්මයන් තම මව්පියන්ට හේතු වේවා කියලා ආශිර්වාද කරලා පින් අනුමෝදන් කරනවා. ඊට අමතරව අපේ නමින් මිය පරලෝ යන්නට යෙදුන ඥාතීන් සියලු දෙනාටම උතුම් සද්ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වේවා. ඒ තුළින් සාංසාරික කුසල් අවශ්‍යතාවේ සම්පූර්ණ කරගෙන වහ වහා සසරින් එතර වෙන්න භාග්‍ය උදාකර ගනිත්වා කියලා පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයාණන් වහන්සේට සහ මේ අවස්ථාවට සහභාගි වෙන සියලු දෙනාටමත්, ඒ අයිගේ පවුල්වල හැම කෙනෙකුටමත්, ලක්වෙසි ලෝවෙසි සියලු දෙනාටමත්, තම තමන්ටත් මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් හේතු වේවා, තුනරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, ප්‍රාර්ථනා කරන බෝධියෙන් වහ වහා සසර මග කෙරවල කරගන්න මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිල්හානි මහත්මියගේ උතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.